තෙරුවන් සරණ හැම දෙනාට. අදත් අපි එකතු වෙලා ඉන්නේ සෝතාපත්ති වැඩසටහනත් එක්ක. අපි කතා කරගෙන ආවා මේ ලෝකෙ වැඩියම ආස කරන කෙනා පිළිබඳව. ඒ කියන්නේ තමන් පිළිබඳව. තමන් පිළිබඳව කතා කරගෙන එනකොට අපි මුලින්ම භෞතික පැත්තෙන් තමයි කතා කරගෙන ආවේ. කය කොටස් වලට වෙන් කරලා ඊට පස්සේ අපිට තේරුම් ගත්තා තේරුම් ගන්න පුළුවන් වුණා මේ ශාරීරිය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් කියලා. එතකොට මේ සතර මහා ධාතු ගැන අපි පැහැදිලි කිරීම ඉතාමත් සරලව සිද්ධ කරා. සංකීර්ණව කතා කරන්න ගියේ නැහැ. මොකද අපිට මෙතනදි එච්චර සංකීර්ණව අවශ්‍ය වෙන්නේ නැති නිසා. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ තමන්ගාව තියෙන කොටස් ටික තමන්ට අඳුරගන්න පුළුවන්. ඒත් මේ ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, ඇඟට දැනෙන පහස අපි කොහොමද පඨවි ආපෝ තේජෝ වායෝද කියලා හඳුනගන්නේ? උදාහරණයක් විදිහට මම කිව්වා තද බව හඳුනගන්න අපිට නුවණින් බෑ. තද ගතිය ස්පර්ශයෙන් තමයි හඳුනන්නේ. එතකොට මේ බුදුහාමුදුරු ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න කිව්වහම මේ පඨවි ආපෝ තේජෝ වායෝ දැනගන්න නම් දිට්ඨ මුත සුත විඤ්ඤාත කියන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ අංග හතර තියෙන්න ඕනේ. දකින්න පුළුවන් වෙන්න ඕනේ, අහන්න පුළුවන් වෙන්න ඕනේ, ගඳ සුවඳ රස බලන්න පුළුවන් වෙන්න ඕනේ, ඒක නෝනින් කල්පනා කරන්න පුළුවන් වෙන්නවා. ඉතින් මේ කාරණාත් එක්ක අපි කොහොමද මේ පඨවි ආපෝ තේජෝ වායෝ බාහිර රූපයක අඳුරගන්නේ? උදාහරණයක් විදිහට අපි ඉර දිහා බැලුවොත් මේ ඉර තදද කියලා අපිට අල්ලන්න පුළුවන්ද? ඒ වගේම අපි ගත්තොත් අපිට ඇහැට පේන තරු, ඒ වගේම ඈත තියෙන එකක් නෙවෙයි, මේ ළඟපාත තියෙන එකක් වුණත් අපිට අල්ලාල්ල බලන්න එපා හැම එකක්. එතකොට ඒකට ක්‍රමවේදයක් නැහැ. එතකොට අල්ලන්නේ නැතුව කොහොමද මේක තදද නැද්ද කියලා බලන්නේ? කොහොමද මේක පටවිද නැද්ද කියලා බලන්නේ? ඒකට බුදුහාමුදුරු ක්‍රමයක් පැහැදිලි කරා. මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන හතර තනියෙන් තියෙන්නේ. මේ හතර පිටපස්සේ තවත් හතර දෙනෙක් ඉන්නවා. ඒ තමයි උපාදාය රූප. වර්ණයක්, ගන්ධයක්, රසයක්, ශක්තියක්. මේ තමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ තිබ්බ අපි හිතමු පරමාණු විද්‍යාව. ඒ කාලේ තිබ්බ දැනුම. හැබැයි බුදුහාමුදුරෝ ඒ දැනුම තවට අලුත් කරා. ඒ කාලේ තිබ්බ විදිහටම නෙවෙයි, විවිධ මත තිබ්බා ඒ ශාස්ත්‍රවරු ගාව. ඒ බුදුහාමුදුරෝ ඒක තව ටිකක් නිර්වෘත් කළා. ඒ විග්‍රහය වැරදි නෑ. ඒ විග්‍රහය වැරදි කියන බෑ කාටවත්. ඒ විග්‍රහය නිවැරදි. හැබැයි විග්‍රහය භෞතිකත්වයේ මත නෙවෙයි රඳාපවතින්නේ, සබහාදහම ස්වභාවයන් මත තමයි රඳාපවතින්නේ. කියන්නේ පදාර්ථ නෙවෙයි ස්වභාවයන්. අපි හිතමු ශක්තියන් කියන අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒතර මේ තද ගතිය, එක් වෙන වෙන් වෙන ගතිය, උෂ්ණත්ව ගතිය, හමා යන ගතිය, මේ ඔක්කොම දේවල් හතරක් නෙමෙයි ස්වභාවයන් හතරක්. මේ ස්වභාවයන් හතරට අමතරව තවත් ස්වභාවයන් හතරක් තියෙනවා. වර්ණයක්, ගන්ධයක්, රසයක්, ශක්තියක්. ඕජා කියන්නේ ශක්තිය. වර්ණය හඳුනගන්නේ ඇසෙන්, ගන්ධය හඳුනගන්නේ නාසයෙන්, රසය හඳුනගන්නේ දිවෙන්, ඕජාව හඳුනගන්නේ නුවණින්. ඕජා කියන ශක්තිය. එතකොට මේ වර්ණ ගන්ධ රස ඕජා එකතු වුණාට පස්සේ මේ හතර අටක් වුණා. මේ අටට කියනවා ලෝක බෙදාගෙන 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 ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ මේ අට නිසා. ඒ අටට හඳුන්වන්නේ, ඒ අට හඳුන්වන්නේ ශුද්ධ අෂ්ටක, පියෝ ඔක්ටඩ් කියලා තමයි ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ. පියෝ ඔක්ටඩ් නැත්තම් ශුද්ධ අෂ්ටකය. ඒක ශුද්ධ කියන්නේ පිරිසිදු, අෂ්ටක කියන අට. ඒතර මේ පිරිසිදු අට මේක තමයි මූල ධාතු විදිහට පැහැදිලි කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේ අටේ ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි මේ අට එකටමයි තියෙන්නේ. මේ අටේ හතේව පහේව තුනේව දෙකේව නේ, අට නම් අටම තමයි. දැන් පරමාණුවක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා දේවල් තුනක් තියෙනවා වගේ තව ඇති. මම එච්චර වැඩි දුර ඒවා ඉගෙනගෙන නැහැ. නමුත් ඒව ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒ වගේ මේ පරමාණුව තුළ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ශුද්ධාෂ්ටකය තුළ අටක් තියෙනවා. හතේව පහේව නැහැ. එකක් හරි තියෙනවා නම් අනිත් හතම තියෙන්න ඕන. ඒක තමයි පළවෙනි නීතිය. දෙවෙනි තියරේ එක තමයි, දෙවෙනි ස්වභාවය තමයි මේ අටෙන් හැමතිස්සෙම එකක් තමයි ප්‍රමුඛ වෙන්නේ. අඩු වැඩි වශයෙන් තමයි තියෙන්නේ. එකක් ප්‍රමුඛ වෙනවා වඩා මෙහෙම ප්‍රසන්ටේජ් වශයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ පටවි 10%ක් නම් ආපෝ 10%ක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. ආපෝ 2%ක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රසන්ටේජ් වශයෙන් මේවා එක එක විදිහට අඩු වැඩි වෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවයන් වල මේ එක එක දේවල් වල සමහර දේවල් වල තද ස්වභාවය වැඩි, සමහර දේවල් වල තද නැති මෘදු ස්වභාවය. මෘදු කියන්නේ මේ එක් වෙන වෙන් වෙන ස්වභාවය වැඩි. තවත් දේවල් වල ඒ දේවල් නෙමෙයි වෙනත් ස්වභාවයන් වැඩි.
හමායන ගමන් කරන ස්වභාවය වැඩි. ඒ කියන්නේ එක එක දේවල් වල එක එක ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවා. අන්න ඒක තමයි දෙවෙනි තියරේ එක. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට හඳුනගන්න බාහිර ආයතනය. දැන් ඇහැට පේන රූපයක් නම් අපිට ඇහැට පේන්නේ වර්ණයක්මයි. වර්ණ ධාතුව තියෙනවා. වර්ණ ධාතුව කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජන. වර්ණ කියන්නේ මේ අටෙන් එකක්. එන එකක් තියෙනවා නම් අනිත් හතක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. ඕක තමයි තීරය එක. එතකොට ඇහැට පේන රූප සියලු දේවල් ශුද්ධාෂ්ටක කියලා අපිට කියන්න පුළුවන්. මොකක් නිසාද? වර්ණය ප්‍රමුඛ වෙන නිසා. එහෙනම් ඇහැට මොනවා පෙනුණත්, කලාමැදිරි එළියක් පෙනුණත්, ඉර පෙනුණත්, මොනවා පෙනුණත් ඇහැට පේන සියල්ල ශුද්ධාෂ්ටකමයි. භූතයේ පෙනුණත්, පෙරේතයේ පෙනුණත් ශුද්ධාෂ්ටකමයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු කනට ඇහෙන දේවල්. කනට ඇහෙන ශබ්දය. ශබ්දය තුළ තියෙන මොනවාද? පඨවිද, ආපෝද, තේජෝද, වායෝද, වර්ණද, ගන්ධද, රසද, ඕජාද. ඔහොම කල්පනා කරගෙන යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ලේසිම දේ තමයි මෙන්න අපුරියක් ගැහුවොත් මෙතන ඉඳන් අර තව තැනකට යනවා. ඒ කියන්නේ ශබ්දය ගමන් කරනවා. වායෝ ධාතුව ගමන් කරන දෙයක් වේනම් ඒක තුළ පඨවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා, වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ඕජා තියෙනවා. ඒ කියන්නේ ශබ්දය ඇතුළේ ගඳක් තියෙනවද? නහයට දැනෙන ගඳක් නැහැ. ගන්ධ ස්වභාවය පවතිනවා. අපිට අඳුර ගන්න බැරි ස්වභාව තරම් ඉතාමත් සියුම් විදියට තියෙන්න පුළුවන්. බිඳුවෙන් බිඳුව, බිඳුව බිඳුව, බිඳුව බිඳුව, බිඳුව එකක් විතර තියෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. ප්‍රසන්ටේජ් වශයෙන් අපිට කියන්න තේරෙන්නේ නැහැ. උනාට එහෙම තමයි තියරි එක තියෙන්නේ. මේක සිද්ධාන්තනේ. අපිට මේ සිද්ධාන්ත ඉගෙන ගන්න මොකටද? සිද්ධාන්ත ඉගෙන ගන්නේ අපිට ලෝක ස්වභාවය අඳුන ගන්න. එතකොට මේ ශබ්දය තුල ශුද්ධාෂ්ටකමයි තියෙන්නේ. ඒතර ශබ්දයක් කියන්නේ ශුද්ධාෂ්ටකයක්මයි. භෞතික දෙයක් මේ තරංගයක් කියලා කියන්නේ භෞතික දෙයක්. ඒක ශුද්ධාෂ්ටකයක්මයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒතර කනට ඇහෙන සියල්ලම ශුද්ධාෂ්ටකද නැද්ද? ශුද්ධාෂ්ටක. එහෙනම් කනට අම්මා කියලා ඇහුණත්, අගට ටයන්නක් දාලා අම්මට කියලා ඇහුණත් දෙකම ශුද්ධාෂ්ටකම තමයි. කනට ඇහෙන සියල්ල ශුද්ධාෂ්ටක. නහයට දැනෙන ගඳ තුල, ගඳ තුල වැඩියෙන් තියෙන මොනවද? ගඳ තුල වැඩියෙන් තියෙන්නේ ගඳ. එහෙනම් අනිත් හතත් එතන තියෙන්න ඕනද නැද්ද? තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා අටම තියෙන්න ඕනේ. එහෙනම් නහයට දැනෙන සියල්ල ශුද්ධාෂ්ටක. සෙන්ස් සුවඳක් දැනුණත්, ජරා ගොඩක් ගඳක් දැනුණත් දෙකම ශුද්ධාෂ්ටක. දෙකේම ලොකු වෙනසක් නැහැ. අඩු වැඩි වශයෙන් තමයි එතන සුවඳ ගඳ කියලා අපි වෙන් කරගන්නේ. දිවට දැනෙන රස තුල, රස තුල මොනවද වැඩි? රස ධාතුව වැඩි. එහෙනම් අනිත් හතත් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් දිවට දැනෙන සියලු රසවල ශුද්ධාෂ්ටකද නැද්ද? ශුද්ධාෂ්ටක. සීනි වල රස දැනුණා, සීනි බෝතලේ ඉන්න ඇඹලේග් රස දැනුණා, දෙකම ශුද්ධාෂ්ටක තමයි. දිවට දැනෙන සියල්ල ශුද්ධාෂ්ටක. ඇඟට දැනෙන පහස. මේ ඇඟට දැනෙන්නේ එක්කෝ සීතල, එක්කෝ රසණයක්. නැත්තම් තද බව, එක්කෝ මෘදු බව. අන්න එක්කෝ පඨවි මුල් වෙනවා, එක්කෝ තේජෝ මුල් වෙනවා. ඒතොර පඨවි හෝ තේජෝ හෝ මුල් වුණත් අනේ හතත් එතන තියෙනවද නැද්ද? තියෙනවමයි. එහෙනම් කයට දැනෙන පහස සියල්ලම, පහස දැනෙන්නේ මොන වගේ පහසද? ශුද්ධාෂ්ටකවල පහසමයි. එහෙනම් අත ගෑවත්, ගැහුවත්, කෙනෙක්ුවත් මේ ඔක්කොම ශුද්ධාෂ්ටක වල ස්පර්ශයන් තමයි අපිට දැනෙන්නේ. එහෙනම් ශුද්ධාෂ්ටකම තමයි දැනෙන්නේ. අපි මේව වෙන් කරගෙන ඉන්නවා. මේක හොඳයි, මේක මෘදුයි, මේක සියුම්, මේක ඝනයි, මේක රැළුයි. අපි මේ විදිහට වෙන් කරගෙන ඒවට බැඳෙන විදිය වෙනස් වෙනවා. කොහොම හරි මේ දේවල් ශුද්ධාෂ්ටකම තමයි. අවසානික තමයි චුට්ටක් සංකීර්ණ. මේ මනස කියන්නේ මොළය කියලා අපි පැහැදිලි කරගත්තනේ, ආයතනය. ඒතර මේ මනසට මතක් වෙන, මොළයට එන සිතුවිලි, මොළයට පැමිණෙන සිතුවිලි මොනවද? සිතුවිලි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්න පුළුවන්ද? පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? එතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ මේ ඒක ක්‍රම දෙකකට ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි ඇසට පේන රූපයක්මයි, කනට ඇහෙන ශබ්දයක්මයි, නාසයට දැනෙන ගඳක්මයි, දිවට දැනෙන රසක්මයි, ඇඟට දැනෙන පහසක්මයි, මොළයට මතක් වෙන සිතුවිල්ලක්මයි අපිට මතක් වෙන්නේ. එහෙනම් ශුද්ධාෂ්ටක, ඇඟට දැනෙන ස්පර්ශයක්මයි මතක් වෙන්නේ. එහෙනම් ශුද්ධාෂ්ටකයක්මයි අපිට මතක් වෙන්නේ. අන්න ඒක තමයි පළවෙනි සිද්ධාන්තය. දෙවෙනි සිද්ධාන්තය තමයි මේ සිතුවිලි අපිට මොළයට මතක් වෙන මතකයන් අපි හැමතිස්සෙම භෞතික විදියට තමයි තේරුම් ගන්න ඕනේ. ඒක භෞතික නොවන දෙයක් නෙවෙයි. ඒක භෞතිකයක්. කනට ඇහෙන ශබ්දයේ තරංගයක් වගේ මොළේ තියෙන මතකේනොත් තරංගයක්. ඒක අල්ලන්න පුළුවන්. අපිට මතක් වෙන දේවල් යම් දවසක උපකරණයකට ගන්න පුළුවන් කියන්නේ ඒක භෞතිකයි නේද? අපි සිතන දේ නෙවෙයි අපිට මතක් වෙන දේ, අපේ මතකයන් අපිට පුළුවන් ගන්න සමහර වෙලාවට.
ඒ කියන්නේ ඒව භෞතිකයි. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, ඇඟට ස්පර්ශ, මොළයට සිතුවිලි. එහෙනම් ඇසත් කනත් නාසයත් දිවත් ශරීරයත් මොළයත් ශුද්ධාෂ්ටකමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මේ ඔක්කොම ශුද්ධාෂ්ටකමයි. එහෙනම් අභ්‍යන්තර ආයතන හයත්, බාහිර ආයතන හයත් ඔක්කොම ශුද්ධාෂ්ටකමයි. නම් විශ්වයම ශුද්ධාෂ්ටකමයි. ලෝකෙ හැම දෙයක්ම ශුද්ධාෂ්ටකමයි. එහෙනම් අපිට ගෙදර ගිහිල්ලා බලන්න තියෙන්නේ ශුද්ධාෂ්ටකමයි. සත්වතර ගිහිල් බලන්න තියෙන ශුද්ධාෂ්ටකමයි. පිටරටට ගිහිල් බලන්න තියෙන ශුද්ධාෂ්ටකමයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකියත් බලන්න තියෙන ශුද්ධාෂ්ටකමයි. අපාය ගියත් බලන්න තියෙන ශුද්ධාෂ්ටකමයි. අපි නෙල්ලි ගෙඩියක් අතට අරගෙන නෙල්ලි ගෙඩිය දිහා බැලුවත්, මුළු විශ්වයම දිහා බැලුවත්, මං අහන්නේ ඔබට වෙනසක් පුළුවන් ද දකින්න? බෑ. වෙනසක් පුළුවන් මනසින් දකින්න. ඒ වුණාට භෞතිකව සියල්ල ශුද්ධාෂ්ටකමයි. ඒකයි කියන්නේ අතැඹුලසේ දැනගති. අල්ලේ තියෙන නෙල්ලිගෙඩියක් වගේ ලෝකය අපිට හඳුනගන්න පුළුවන් වෙනවා. ලෝකයම නෙල්ලිගෙඩිය ඇතුලේ තියෙනවා. නෙල්ලිගෙඩිය දිහා බැලුවත්, තමන්ගේ පෙන්වතිය නෝනා දිහා බැලුවත් දෙකම එකයි නේද? ඒ වගේම නෙල්ලිගෙඩිය මේ අප්පුඩියක සද්දයක් ඇහුණත්, කාගේ හරි මිහිරි ගීතයක් ඇහුණත් දෙකම ශුද්ධාෂ්ටක නේද? නහයට දැනෙන තමන්ගාව තියෙන ළඟ තියෙන මොකක් හරි සුවඳක් දැනුණත්, ලෝකයේම තියෙන සුවඳවල දැනුණත් ඔක්කොම ශුද්ධාෂ්ටක නේද? දිවට දැනෙන රස පොල් සම්බලේ බතු කෑවත්, ලෝකෙම තියෙන රසවත් කෑම කෑවත් දෙකම ශුද්ධාෂ්ටකයි නේද? ඒකේ වින්දනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වින්දනය අපිට සාපේක්ෂකයිනේ. ඒ වුණාට භෞතික පැත්තෙන් බැලුවාම ඔක්කොම එකම මැටීරියල්, එකම දේවල් ශුද්ධාෂ්ටකම තමයි. ඇඟට දැනෙන පහසත් එහෙමයි, මුලට මතක් වෙන දේවලුත් එහෙමයි. බුදුහාමුදුරුවෝ ඒකයි මේ ලෝකේ බෙදාගෙන ගියාම අපිට ඇත්ත තේරෙනවා කියලා දේශනා කළේ. අපි මේ විදිහට බෙදෙනකොට අපේ ඥාණය අවදි වෙනවා, අපේ දර්ශනය පහළ වෙනවා. ඒක තමයි මේ සෝතාපට්ටි මාර්ගයේ, මේ සෝතාපට්ටි වැඩසටහනේ අපේ අරමුණ දර්ශනය පහළ කරවන්න, ඔබට මේව පැහැදිලි කරවන්න. පියවරෙන් පියවර අපි පැහැදිලි කරනවා. අපි පුහුණු කරන්න ඕනේ විස්තරහට කියලා දෙනවා. දැනට අපි දැනගත යුතු දේවල් ටික දැනගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. මේ ශුද්ධාෂ්ටක පිළිබඳව සිද්ධ කරපු දේශනාව මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ ගැන දීර්ඝ කරපු දේශනාවක් තියෙනවා. මේ දේශනා මාලාව කෙටියෙන් සිද්ධ කරන්නේ මොකක් නිසාද? කාර්ය බහුල ජීවිතය ගෙවන අයට ඉක්මනින් යම් දෙයක් තේරුම් ගන්න අවස්ථාවක් හදලා දෙන්න තමයි අපි මේ විදිහට කෙටියෙන් දේශනාව කළේ. දීර්ඝව දේශනා කරපුවා මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔබට පුළුවන් ඒවා ශ්‍රවණය කරන්න. අපි ඊළඟ වැඩසටහනෙන් හම්බුමු. එතෙක් හැම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මදේශනාවේ දායකත්වය ඔක්තෝබර් මාස 1 දිනට උපන්දිනයේ සමරන කළුතර කිතුලාවල පදිංචි තුමිර රණුත් පුතුණුවන්ගේ 10 ජන්මදිනයත්, එවැගේම අනුර අකේන් පුතුණුවන්ගේ 8 ජන්මදිනයත් නිමිත්තෙන් ඒ තමන්ගේ අතුරුගිරිය ආච්චි අම්මා ප්‍රමුඛ තාත්තා අම්මා තමයි මේ ධර්මදානයේ දායකත්වය දරන්නේ. එවැගේම නැගණිය තෙනුගි ගිහින් මා දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නම් සඳහන් කරපු ඒ උපන්දිනයේ සමරන තුමිර රණුත් පුතණුවන්ටත්, ඒ වගේම අනුර අකේන් පුතණුවන් ප්‍රමුඛ, ඒ වගේම තෙනුගි ගිහින් මා දියණියටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවචිරජන උදා වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. උතුම් නිවනින් සැනසීමට මේ ධර්ම දානමය කුසල පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා. ඒ වගේම ඒ අත්තම්මා ප්‍රමුඛ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවචිරජන උදා වේවා. උතුම් නිර්වාණ සුවයටම පත්වීමටම මේ කුසල පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙනදා වගේම අදත් මතක් කරන්න ඕනේ මම වැඩ සිටින ගිනිමැල්ල ගහ, ඒ කියන්නේ හික්කඩුව බද්දේගම අතර ගිනිමැල්ල ගහ ප්‍රදේශයේ තමයි මම වැඩ ඉන්නේ. ආර විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතෙන් ඉදිකරපු ස්ථානයක්. දැනට පර්චස් 30ක පමණ ඉඩක් තමයි තියෙන්නේ. තවත් පර්චස් 30ක 40ක පමණ ප්‍රමාණයක්, භූමි ප්‍රමාණයක් තියෙනවා අපිට මිලදී ගන්න බලාපොරොත්තු වෙන්. ඒ සඳහා දායකත්වයේ දරන්න කැමති අය ඉන්නවා නම් තමන්ට හැකි අයුරින් දායක වෙන්න කියලා මතක් කරනවා. මේ මහඟු පින්කමට දායක වෙන්න, මොකද මේක ඉතාමත් වටිනා කියන පින්කමක්. මේ වෙලාවේදී අපිට අත්‍යවශ්‍ය දෙයක් මේ ඉඩම මිලදී ගැනීම. මොකද මේ ඉඩම වෙන කෙනෙක් ගත්තට පස්සේ අපිට නැවතත් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට කලින් අපි මේ ඉඩම ලබා ගන්න අවශ්‍ය වෙනවා. හැකි හැම දෙනාම දායක වෙන්න පල්හැ තියෙනවා. මහජන බැංකුව අංක, ඒ වගේම ලංකා බැංකුව අංක, ඒ වගේම කමර්ෂියල් බැංකුවේ බිගිනුම් අංක පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන account numbers වලට තමන්ගේ දායකත්වයේ මුදල දර කරලා මට WhatsApp වලට 07139312174 කියන WhatsApp number එකට කෙටි පණිවිඩයක් හෝ කෝල් එකක් දීලා
කියන්. එතකොට ඒක අපිට හැකියාව ලැබේවි මේ කටිනේට කලින් කටක පින්කම් ඉවර වෙන්න කලින් මේ ආර විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ ලබා ගන්න. ඉතින් හැකියෙක් වනි ඔබගේ දායකත්වය ලබා දෙන්න හැකියාවෙන් දායකත්වය ලබා දෙන මේ ඉතාමත් කාරුණිකව මතක් කරලා තියෙන මතක් කර සිටිනවා හැමදිනාටම තෙරුවන් සරණයි.